අයිබෝවන් සුබ උදෑසනක් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත උදෑසන ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් පුවත් සිරස්තල ආනයනික පොහොරින් කොමිස් ගහන හැටි පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ කියයි නිසි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කළේ නැත්නම් ඩෙල්ටා ප්ලස් A සෞඛ්‍යංශ අනතුරු අඟවයි මිල සහනය අපි දුන්නා හැකිනම් මිලියන 68ක සහනයක් දෙන්න පාටලී කියයි ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත සහල් බාර ඇමති කිව්වේ ගණන් වැඩි කරන්නේ නැහැ සහල් පිටරටින් ගේන්නෙත් නැහැ කියලා දෙකම කළා සීනි වැඩි කරන්නේ නැහැ කියලාත් කිව්වා සීනි හංග ළමයි මිල වැඩි කළේ කිරිපිටි වැඩි කරන්නේ නැහැ කියලා 17 පොරොන්දු වෙලා ආනයන කරුවන් ළඟ රජයේ දනින් වැටුණා ගෑස් මිල වැඩි කළෙත් හිතා ගන්නත් බැරි ගානකින් ඩබල් කරලා දැන් ඉන්ධන මිලත් වැඩි වෙලා ඇත්තටම ඉන්ධන තාම වැඩි කලේ සොච්චමකින් ඉන්ධන මිල තවත් පෙරහැරේ එන්න නියමිතයි මේ යන විදිහට ගියොත් ජනතාවට එල්ලෙන්න ලණුවක්වත් ලාභෙට හොයා ගන්න බැරි තරමට හැම දෙයකම මිල ඉහළ යාවි බඩු වැඩි කරන්න නම් ආණ්ඩු මොකටද කියලා එදා අහපු මැති ඇමතිවරු දැන් කෝ කියලයි අපට අහන්න තියෙන්නේ පසුගිය දිනවල හිඟය පොලිම් සහ මිල වැඩිවීම සරල සමීකරණයක් බවට පත් වුණා. ඒ සමීකරණයේම කොටසක් වුණේ හංගල තිබුණු භාණ්ඩ අල්ලලා සීල් කරපු එක සහ අන්තිමේදී සහල් මෝල් හිමියන් ළඟ ඇමති ඇතුළු සියලු දෙනා දනින් වැටීමයි. සහල් සීනි පාම් පිටි ගෑස් කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය සියලු භාණ්ඩ මිල දැන් අහස උසට ගිහින් අවසන්. සෑම භාණ්ඩයකම මිල නැවත ඉහළ යාමේ පදනම රඳා පවතින්නේ ඉන්ධන මත. ඉන්ධන රුපියලකින් ඉහළ දැම්මත් මගී ප්‍රවාහනයේ ඉඳලා හැම දෙයක්ම ඉහළ යනවා. ඛනිජ තෙල් ගෙන්වන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව. ඒක අයිති රජයට. ඇහුවොත් පාඩුයි. ඇත්තටම බලාගෙන ගියාම ගෙවුණු කාලය පුරාම ජනතාවට තෙල් දන්සලක් දීලා තමයි පාඩු ලබලා තියෙන්නේ. පාඩුව මකා ගන්න ඇමති ගම්මන්පිල භාණ්ඩාගාරයෙන් සහනයක් ඉල්ලුවා. නමුත් භාණ්ඩාගාරයට අහසින් සල්ලි වැටෙන්නේ නැහැ. ඊට මුදල් ලැබෙන්නේත් ජනතාවගේ බදු වලින්. තෙල් මිල වැඩි කළත් භාණ්ඩාගාරයෙන් සහනයක් ගත්තත් අවසන් බර ජනතාවගේ කොන්දටම තමයි. පම්පෝරි විතරක් ගහලා මදි මේ වගේ පාඩු ලබන ආයතන ලාභ ලබන තැනට ගේන්න සියලු සිදුරු වසා දැමිය යුතුයි. රුපියල් 157ට තිබුණු ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් IOC සමගම ඊයේ රාත්‍රියේ රුපියල් 162ක් දක්වා ඉහළ දැම්මා. රුපියල් 111ට තිබුණු ඩීසල් ලීටරයක් IOC 9 මිල 90 රුපියල් 116ක් වනවා. වැඩි කරන්න පෙරත් වැඩි කළාට පස්සෙත් තාමත් පාර පුරා පොලිම්. තියෙනවනේ ඇයි පොලිමේ ඉන්නේ? ඇයි පොලිමේ ඉන්නේ මේ වත් කළා ආණ්ඩුවට අපිට දැන් දුක් විඳින්න වෙලා තියෙන්නේ. අපි දැන් ඉදිරියට ජනතාවාදී පෙරමුණකට බහිනවා දැන් මේ වැඩේ හරියන්නේ නැහැ පාරට. තෙල් ඉංගන්නේ නැහැ කියලා කියන්නේ. අපිට නැති වුණාම අපි ගන්නවා. ගන්න වැඩි වුණානේ දිදී මේ වතුරෙන් දුවන්නේ. මේක නම් තේරුමක් නැහැ අපිට බයිලා තමයි ගන්න කියලා හොඳටම පෑදිලි. මේ අතර දැන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයාද පෙරහැරේ කසය ගසන්නට පටන් අරන්. LIOC සමාගම මේ අවස්ථාවේ කරපු මිල වැඩි කිරීම වක්‍රව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාඩුව තවත් ප්‍රමාණයකින් වැඩි කිරීමක් හැටියට තමයි මට නම් පෙනෙන්නේ. දැන් ඒතකොට සිපෙට්කෝ මිල වැඩි කරනවද? සිපෙට්කෝ මිල සම්බන්ධයෙන් ඔබට මතක ඇති අපි ඉල්ලීමක් කරා ඇමතුමාගෙන් මේම විශාල පාඩුවක් අපි ලබන බව මේක වේගෙන් මිල ඉහළ යාම නිසා එදා අපි ඉල්ලීම කරපු අවස්ථාවටත් වඩා වැඩි අලාභයක් අද සංස්ථාව ලබමින් ඉන්නවා. ඒ කියන්නේ මේ සිපෙට්කෝ මිල වැඩි වීමේ හැකියාවක් තියෙනවා කියන කාරණාව නේද ඔබතුමා පැහැදිලි කරන්නේ? ඩීසල් වලින් මොන ප්‍රමාණයක් වැඩි කරනවද? පෙට්‍රල් වලින් මොන ප්‍රමාණයක් වැඩි කරනවද කියන තීන්දුව රජය තමයි ඒ තීන්දුව ගන්නෙ. නමුත් මිල වැඩි කිරීමක් අවශ්‍යයි. සංස්ථාව හැටියට රුපියල් 5ක මිල වැඩි කිරීම නම් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ජනතාවට ඔබතුමාට කියන්න තියෙන්නේ ඊටාම නුදුරු දිනයකදී මිල වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා කියන එකද? නැ කණි තෙල් නීතිගත සංස්ථාවේ ඉල්ලීම මිල වැඩි කරන්න කියන එක. කොච්චර විතර කාලයක් ඇයිද? මොනම් කැමති හිට කරනවට ඉතින්. නමුත් සුන්දර කතා රාශියක් කියූ ගම්මන්පිල ඇමතිවරයා සංස්ථාවට මිල වැඩි කිරීමේ අවශ්‍යතාවයක් නැති බව පවසනවා. එසේම ඔහු පවසන්නේ ලෝකේ කොහේ තෙල් හිඟ වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැති බවයි.
ඒ අනුව අපි දැක්කා ඊයේ LIOC සමාගම රුපියල් 5 බැගින් පෙට්‍රල් සල් ඩීසල් ලීටර එක මිල ඉර දමා තිබෙනවා. ඒ නිසාද තෙල් මිලේලේ ආවියයි බලාපොරොත්තු වෙන ජනතාව පෝලිං ගැසී තමන්ගේ වාහනවලට ඉන්ධන ලබාගත හැකි උපරිමයේ ලබා ගන්න බවට අපට තොරතුරු ලැබී තිබෙනවා. නමුත් කඤ්ජ තෙල් නීතිගත සංස්ථාව වෙළඳ පොලේ 85%කට වක් කියන තෙල් සිල්ලර අලෙවිකරු විදියට තෙල් මිල ඉහළ දැමීමේ කිසිම සූදානමක නොමැති බව අපි මහ ජනතාවට සීපත් කරනවා. මට ඇත්තෙම තෙල් ලිගයක් නැහැයි කියලා හති මේ දවස්වල මේ වෙන විටත් අපි ඉන්දියාව සමග ඩොලර් මිලියන 500ක ණය පාසුකමක් සූදානම් කරගෙන එය භාණ්ඩාගාරයේ අනුමැතියට යවා තිබෙනවා. අපිට මේ ලැබෙන ණය පාසුකම් හරහා ඉන්ධන සපයා ගන්න පුළුවන් නිසා විපක්ෂයේ සීන මෙවූ ඉන්ධන හිගය කිසිසේත්ම ඇතිවීමට හේතුවක් නැහැ. ලෝකයේ කොයි රටවල ඉන්ධන හිගයක් ඇති වුණත් ශ්‍රී ලංකාවේ ඇති නොවන බවට අපි මෙතෙක් වග බලාගෙන තිබෙනවා. හැමෝම ගිහිල්ලා පෝලිං ඇරලා ෆුල් ටැංක් ඉන්ධන ගහගත්තම පිරුමලේ ඉන්ධන ටික ඉවර වෙනවා. ඔන්න තෙල් හිගයක් කියලා පේනවා. හැබැයි කොළඹට බවුසරේ වල ආපහු තෙල් ටික ගත්තම තෙල් හිගේ අවසන් වෙනවා. මේ අතර කණිජ තෙල් වෘත්තීය සමිති නායකයින් පවසන්නේ රට තුල ඇත්තේ තවත් දින 14කට ප්‍රමාණවත් ඉන්ධන පමණක් බවයි. සභාපතිතුමා මාධ්‍යට කියලා තිබ්බා නෑ නැවක් කී ආවා. හැබැයි නැව මොකද්ද කිව්වේ? ඒ ඊයේ ආපු ඒ නැව පෙට්‍රල් නැව. බොරතෙල් නැවක් නෑ. ඩීසල් නැවක සේයාවක්ක තවම නෑ. ඊයේ නැවක් එක්ක මෙට්‍රික් ටොන් 40000යි. ඒ කියන්නේ දින 13කට කියන ඉන්ධන මේ මොහොතේ වෙනකොට පෙට්‍රල් බෑවීම තියෙනවා. දැන් බාන නැවේ ප්‍රමාණයයි ඩිපෝවල සහ පිරුම් වල සමහරක් වල තියෙන ප්‍රමාණකන උපරිම අපිට යන්න පුළුවන් දින 14ක් වගේ ගැටලුවක් නැහැ කියන එක පැහැදිලිව කියනවා. ඊළඟ නැව එන එක අමතුම පැහැදිලි ප්‍රකාශයක් කළ යුතුයි. දැන් අමතිතුමා කියනවා මේ ජනතාව මේ කලබලේ තෙල් ගහන්න ගිහිල්ලයි තෙල් ඉවර කියලා. තෙල් සංස්ථා පිරුම් ගණනාවකවත් තෙල් නැහැ. ඇමති කියනවා තෙල් තියෙනවා. චීන වරාය තෙල් ටැන් ටික සදාකාලිකයි ති ඉන්දියාවයි කියන බියට තියෙන ආණ්ඩුව සහ බලශක්තිය ඇමතිවරයා මේ ඉන්දියා ඉල්ලීමට ඇමතිතුමා ප්‍රකාශ කරනකොට ඊයේ වැඩි කරා. මේ ආවේ කසකාරය. අද අප ඉන්ධන මිල ඉහළ දැමීම ගැන ජනතාව පවසන දෑ පිළිබඳව සොයා බැලුවා. රටේ ජනතාවගේ ජීවිත කබලෙන් ලිපට වැටිලා. එන්න එන්නම බාණ්ඩ මිල වැඩි වෙනවා මිසක් පොකට්ටුවට තට්ටු වෙනවා මිසක් අඩුවීමක් නම් පේන තෙක්මානිකවත් නැහැ. ඉන්ධන මිල වැඩි උනේ හරිම සොච්චම් මුදලකින්. අද හෙට තවත් කීයකින් හරි ඉන්ධන මිල වැඩි වෙන්න පුළුවන්. ඉන්ධන මිල වැඩි වෙනවා කියන්නේ හැම භාණ්ඩයකම මිල කීයකින් හරි වැඩි වෙනවා කියන එක. ගෙවුණු මාසය තුල වැඩි වුණු ගණන් හිලව් එක්ක සාමාන්‍ය පවුලකට මේ බර රුපියල් 10 10කින්වත් දැනෙන්න පටන් අරන්. ආණ්ඩුව හරියටම මේ ප්‍රශ්නයට විසඳුමක් හෙව්වේ නැත්තම් ජනතාවගේ පීඩණය පුපුරා යන්න පුළුවන් බව සියත අපි මතක් කරන්න කැමැති. ඉතින් හැමදාම ඉතින් වැඩි වැඩි ඉතින් අඩුවක් වෙන්නේ නැහැ නේද? බොරුවට ඉතින් කතා කරලා වැඩක් නැහැ. මොනා කරද අපි හැමදාම ආ පරණ විදිහට පොලිං එකට යනවා. තෙල් ගාන්නම සල්ලිමත්. ගෙදර ගියාම අත්හතපක්වත් අතේ නැහැ. ඉතින් අඳුළු තමයි එන්නේ. රටේ තත්ත්වය එහෙමයි ඉතින්. සල්ලි නැහැ ඉතින්. ඩොලර් ගාන වැඩි වෙනකොට පෙට්‍රල් ගානත් වැඩි වෙනවා. මේ ආණ්ඩුවත් වැඩි කල් පවතින්නේ නැහැ ඉතින්. හැම ආණ්ඩුව මොකනේ කරේ? රට සුවම්පෝෂිත වෙලා තියෙන උපරිම. සර්ගේ වැඩ නිසා ඉතින් රට පාලනය කරා නම් හොඳයි කියලා හිතෙනවා. අපේ රටේ ගොවිතැනින් 99%ක්ම සිදුවන්නේ රසායනික පොහොරින්. විවගාව සේම එළවලු වගාවත් එහෙමයි. අපේ රටේ වැවිලි ආර්ථිකයේ හදවත තේ වගාවයි. තේ වගාවට 99.9%ක්ම භාවිත කරන්නේ රසායනික පොහොර. එහෙනම් එක් කරුණක් ඉතාම පැහැදිලි. ඒ කාබනික පොහොර වගාවට අපේ රට ෂණිකව පැය 24න් හෝ එක් කන්නයකින් මාරු කරන්න බැරි බව. අද කාබනික පොහොර යුද්ධයක් බවට පත් වෙලා. රට පුරාම ගොවීන් රසායනික පොහොර ඉල්ලා උද්ඝෝෂණේ. රජයේ කාබනික පොහොර ලේබලයට මුවා වෙලා මෙගෙන් වන්නේ කුමක්ද? ගොවි උද්ඝෝෂණ සාධාරණද? මේ සියත අපකරණ විග්‍රහයයි. දැන් රට පුරාම ගොවීන් උද්ඝෝෂණේ යෙදෙනවා. ඒ පිටුපස දේශපාලන බලවේග ඇතයි කියලා මේ ගැටලුව ලඝු කරන්න හැදුවොත් කුමක් වේවිද කියලා විමසා බලමු. අප රසායනික පොහොර 99%ක්ම භාවිත කළ රටක්. 99%ක් රසායනික පොහොර භාවිත කරපු ලෝකේ කිසිදු රටක් පැය 24න් හෝ එක් කන්නයකින් කාබනික වගාවට මාරු කළ බවට ඉතිහාසයේ සාක්ෂි නැහැ. මේ යථාර්ථයේ තේරුම් ගත්තේ නැති අමනෝක්ෂ නිලධාරීන් කීප දෙනෙකු හා සමහර දේශපාලනඥයින් නිසා අද ගොවි බිම යුද පිටියක් වෙලා. අපූරු සංකල්පයක් වූ හරිත කෘෂි කර්මාන්තය ෆේල් මාතෘකාවක් බවට පත් වෙමින් තිබෙනවා. පත් වෙමින් තිබෙනවා කියලා ලඝු කරනවට වඩා පත් කරමින් තිබෙන බව කිවහොත් සාධාරණයි. දිගින් දිගටම සැලසුමක් නැතිව ක්ෂණිකව රසායනික පොහොර තහනම් කළා. ඒ වෙනුවට කාබනික පොහොර හදන්න අදත් ගොවියන්ට අවශ්‍ය දැනුම දීලා නැහැ.
බොහෝ නිලධාරීන් සීතල කාමරවල සිට කාබනික පොහොර වගාව මනක් කල්පිතයක් බවට පත් කරමින් ඉන්නවා. ඇත්තටම චීනෙන් ගේන්න හදලා ආපසු යවපු පොහොරවල සිට ඊයේ පෙරදා ගෙන්නපු නැනෝ නයිට්‍රජන් පොහොර දක්වා රජයේ සමහර නිලධාරීන් කියන කතා අමූලික බොරු. නැනෝ නයිට්‍රජන් කියන්නේ කාබනික පොහොරක් නෙවෙයි. හරියට පසුගිය දවස්වල ගෙනල්ලා බෙදපු පොටෑසියම් ක්ලෝරයිඩ් කියන කාබනික පොහොර වගේ. නැනෝ නයිට්‍රජන් පොහොර කිසිසේත්ම කාබනික පොහොරක් නොවන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය විශේෂ ප්‍රවෘත්ති නිවේදනයක් මගින් සඳහන් කර තිබෙනවා. අද ඒ පිළිබඳව සියතර විශේෂ ප්‍රකාශයක් කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය ආචාර්ය වර්ෂිෂමිලා දන්දෙනිය. දියර පොහොර ලබා දීම මගින් පමණක් අපිට ශාකයේ මූලික නයිට්‍රජන් අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න බැරි. පොහොර හඳුන්වා දීලා තිබෙන්නේ ඉන්ඩියන් ෆාමර්ස් ෆර්ටිලයිසර් කෝපරේෂන් කියන සමාගම් මගින්. ඔවුන්ගේ දත්තවලට අනුව මේ පොහොර යොදන්න කියලා කියන්නේ මූලික පොහොර යොදලා නමුත් අර අපි පස්සේ යොදනවානේ අපි බණ්ඩි පොහොර එහෙම කියලා පස්සේ යොදන්නේ. අන්න ඒ පොහොර යොදන අවස්ථාවවලදී යොදන යූරියා ප්‍රමාණය අඩු කරලා යොදන්න තමයි මේ පොහොර නිර්දේශ කරලා තියෙන්නේ. ලංකාවේ වගා කරන බෝග සියල්ලගේම නයිට්‍රජන් අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න සාර්ථක විසඳුමක් නෙමෙයි. මේ නැනෝ නයිට්‍රජන් කියන පොහොර මගින් අපිට සම්පූර්ණයෙන්ම ශාකවල නයිට්‍රජන් අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න යෑම ඇත්තටම සිහිනයක් වගේම මුදල් හානියක් විදිහටයි මම දකින්නේ. හුදෙක්ම දෙමුහුන් කෘෂිකර්මාන්තයක් තුල යා යුතු ගමනක් ඒක පාර්ශ්වීය කිරීම හරහා අනාගතයේ බරපතල ආහාර අර්බුදයකට රට ගමන් කරනු ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්ය SDM චින්තක මහතා පවසනවා. නැනෝ යූරියා සංයෝගය ක්‍රියා කරන්නේ පොහොරක් විදිහට නෙමෙයි ශාක වර්ධක උත්තේජකයක් වශයෙන්. ඇත්තටම මේක වෙනවද කියලා බලන්න අපි ලංකාවේ ශේෂ්ඨ පර්යේෂණයක් කරලා මේක හඳුන්වා දුන්නා නම් ඉතාම හොඳයි. අපි කම්පෝස්ට් පොහොර වලට යන්න අවශ්‍යයි. කම්පෝස්ට් පොහොරත් සමග රසායනික පොහොර ඒ අදාළ ප්‍රශස්ත අනුපාතයකින් පාවිච්චි කරනවා නම් තමයි අපිට අපේ ගොවිබිමුත් බේරගෙන අස්වනු හානිත් නොකරගෙන අපිට යන්න පුළුවන්. හුඟ දෙනෙක් මොනවා හෝ පිට රටින් ගේන්න හරි ආසයි. ඒ කාබනික හෝ රසායනික වලට තියෙන කැමැත්ත නිසා නෙවෙයි, කොමිස් වලට ඇති ආදරය නිසායි. මේ පොහොර හිඟකම නිසා තේ අස්වන්න අඩුවීම තුළ අපිට විදේශ ආදායම් විදේශ විනිමය ලැබෙන එක නතර වෙන තත්ත්වයක් තියෙනවා. ඒ වගේම පළතුරු එළවලු මේ සියල්ලගේ මස් අස්වන්න අඩුවීම තුළ ලබන වසරේ අපිට විශාල ආහාර අහිමියක් ඇවිලා දුර්භික්ෂයක් ඇති වෙන තත්ත්වයක් තියෙනවා. හැබැයි මෙහෙම තියෙද්දි මේ රාජපක්ෂ පාලනය රාජපක්ෂ සමාගම සෑම හේකින්ම හොරකම් කරනවා වගේ මේකනුත් දැන් හොරකම් කරන තත්ත්වයක් පත් වෙලා තියෙනවා. නැනෝ නයිට්‍රජන් වලින් මේ නැනෝ නයිට්‍රජන් ලීටර මිලියන 3.1ක් දැන් ඇනෝම් කරලා තියෙනවා. අපි දැනගන්න තියෙන විදිහට මෙම ලීටරයක මිල ඉන්දියන් රුපියල් 484යි. ඉන්දියන් රුපියල් 484ක් කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 1293ක් වෙනවා. ඒතකොට 1293ක් වුණාම මෙම ලීටරයක මිල ඩොලර් 12.5යි. එක බෝතලයක් වෙනවා රුපියල් 2530ක්. ඒතකොට රුපියල් 2500ට ගේන්නේ රුපියල් 1293ට ගන්න පුළුවන් එක. ඒතකොට මේ වෙනස බලපුවාම බිලියන 3ක් රුපියල් කෝටි 300ක් කෝටි 300ක් මේ අසරණ ගොවියන්ගේ මේ දියර නයිට්‍රජන් පොහොර වලින් මේ ගසා කනවා. මේක ගන්න රාජපක්ෂලාද නැත්නම් මහින්දානන්දද කියලා අපිට හොයා හොයාගන්න බැරි තත්ත්වයක් කියලා තියෙනවා. අද පාර්ලිමේන්තුවේදී විජිත හේරත් මන්ත්‍රීවරයා පොහොර මගඩියක් ගැන ප්‍රශ්න කළා. නැනෝ නයිට්‍රජන් ගෙන්වීම සඳහා ඉන්දියන් ෆාමර්ස් ෆර්ටිලයිසර් කෝපරේටිව් ලිමිටඩ් කියන සමාගමට අපි ලංකාවෙන් මුදල් ගෙවලා තියෙනවා. මේ මුදල් ගෙවපු ක්‍රමය මොකක්ද? මේ පාර්ලිමේන්තුව දැනගන්න කැමතියි. මහජන බැංකුවේ සල්ලි පෞද්ගලික සමාගමකට ට්‍රාන්ස්ෆර් කරන ඩොලර් මිලියන 1.257ක්. ශ්‍රී ලංකාවට මේ නැනෝ නයිට්‍රජන් පොහොර ආනයනය කිරීමේදී ශ්‍රී ලංකා ඉන්දියන් ට්‍රේඩ් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට් ප්‍රොමෝෂන් එකෙන් තමයි, ඒ කියන්නේ ඉන්දියා තානාපති කාර්යාලය හරහා තමයි මේ යෝජනාව රජයට ඉදිරිපත් වෙන්නේ. රජය ඒ සමාගම නම් කරන ලද නියෝජිතයාට මුදල් බැර කරලා ඔහු විසින් එල්සී අරලා මේ භාණ්ඩ ආනයනය වෙලා තියෙනවා. කිසිදු ආයතන ගණදෙනුවක් සිද්ධ වෙලා නැහැ. මේ අතර මෙතෙක් ගොවි බිමට සීමා වූ උද්ඝෝෂණ සටන අද පාර්ලිමේන්තුව ඇතුළටත් ආවා. සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු සභාගර්භය තුළ උද්ඝෝෂණයක නිරත වුණා. පොහොර උද්ඝෝෂණ වීඩියෝ පටිගත කරන්න බුද්ධි නිලධාරියෙකු ආවවට පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා අද හිනුදුමදී සිය විරෝධය පළ කළා. දැන් මේ මල්ලි ඇවිල්ලා ඉන්නේ පොලිසිය. මේන මල්ලි මේන් මේන් රොඩ මේන් මල්ලි මේ ඇවිල්ලා තියෙන්නේ පොලිසියේ බුද්ධි අංශයේ මල්ලි කෙනෙක්. ඔය කැමරාවල්ලා මේ ඇවිල්ලා තියෙන්නේ වීඩියෝ කරන්න. ඔයි බැරි සර් මේවා වීඩියෝ කරලා අරගෙන ගිහිල්ලා පෙන්නන්න. පෙන්නලා බම්බු ගහන්නද?
අරගෙන යන්නේ ওই බුද්ධ්‍යංශෙන් ආවේ කරන්නද බුද්ධ්‍යංශ නෙමෙයි ඕගොල්ලෝ මොනවා කරත් මේ මිනිස්සුන්ගේ බලවේග නවත්තන්න බෑ ඒක මතක තියාගන්න මේකේ බලවේග නවත්තන්න බෑ දැන් බුද්ධ්‍යංශ අවිල කරන්න හදන බම්බුවද නයිට්‍රජන් පොහොර තාම මේ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගබඩාවට අවිල්ල නැහැ. අපි නිලධාරිතුමිය හම්බ වෙන්න ගියා. නිලධාරිතුමිය හම්බ වෙන්න ගියාන් පස්සේ නිලධාරිතුමිය මගෙන් අහනවා ඔබතුමා මැදවච්චියේද කියලා. නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළේ නැත්නම් ඩෙල්ටා ප්ලස් ශ්‍රී ලංකාවට එන එක වළක්වන්න බැරි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. මෙම වෛරසය ඩෙල්ටාව මෙන් 10% වේගයකින් පැතිරෙන බවයි වෛරස් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජෝඩ් ජයමහා ප්‍රකාශ කරන්නේ. ඇත්තටම දැන් තියෙන ඇත්තටම ගින්දර සෑහෙන අඩු වෙලා අලු යට තියෙන ගින්දර වගේ තමයි දැන් සාමාන්‍ය විවහාරයේ විදිහට අපි ගත්තොත් තියෙන්නේ. ඒකට ඇත්තටම පෙට්‍රල් චුට්ටක් වක් කරනවා වගේ සංසිද්ධියක් තමයි මේ වෙලায় යන්න පුළුවන්. ඒ කියන්නේ මේ අනුප්‍රභේදයේ තව යන්න පුළුවන් කියලා. ඉතින් දැනට පරීක්ෂණ මට්ටමේ තියෙන විදිහට මේ ඩෙල්ටා ප්ලස් ගැන සීමිත සංඛ්‍යාවක් තමයි වාර්තා වෙන්නේ. ඒක ජූලි මාසේ වාර්තා වුණාට දැනට එක්සත් රාජධානිය ඇමරිකාව, ඩෙන්මාර්කය වගේ රටවල් කීපයක මේක වාර්තා වෙලා තියෙනවා. දැනට අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත අනුව ජාන විශ්ලේෂණය එහෙම නැත්නම් ජීන් සීක්වෙන්සින් අනුව දැනට මේක වාර්තා වෙලා නැහැ. නමුත් මේක හොඳ අවස්ථාවක්. ඒ ගැන තව අවබෝධයෙන් සහ ඒ ගැන තියෙන අවධානය සහ අවධානම ගැන සෑහෙන සැලකිලිමත් වෙන එක. දැන් ඩෙල්ටා ප්ලස් කියන අනුප්‍රභේදය 10%ක් වගේ තමයි ඒගොල්ලන්ගේ තියෙන ස්පයික් ප්‍රෝටීන් කියලා එකක් තියෙනවා ඒගොල්ලන්ගේ අපේ සෛල වලට ඇලෙන. ඒකේ වෙනස්කම් කීපයක් සිද්ධ වෙලා නව අනුප්‍රභේදයක් විදිහට මේක ඉස්මතු වෙලා තියෙනවා. ඉතින් මේක දැනට 10%ක් වගේ තමයි ඩෙල්ටා වලට වඩා පැතිරීමේ අවදානමක් තියෙන්නේ. ඒ ගැන නිරන්තරයෙන් මේ රටවල් කීපයක් එකතු වෙලා ඒ ගැන පරීක්ෂණ පවත්වාගෙන යනවා. මේක මොන පැත්තට හැරෙයිද කියලා. දරුණු අතට හැරෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ විකෘතිතාවයේ ඉස්සරහට යන්නේ නැතුව නිවිල යන්නත් පුළුවන්. මේ ප්‍රභේදය ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් මම හිතනවා අපිට සෞඛ්‍යංශයේ හැටියට අපේ එදත් සූදානම් ඉදිරියටත් ඒ සූදානම තියෙනවා. නමුත් මේක ලංකාවට පැමිණෙන එක හුඟක් වෙලාවට සිද්ධ වෙන්නේ පිටරටින් එන පුද්ගලයන් හරහා නිසා මේ දක්වා ගෙන ඇති ක්‍රියාමාර්ග හරහා මේක ප්‍රමාද කිරීමට අපිට පුළුවන්. නමුත් 100%ක් නවත්තන්න පුළුවන් කමක් නැහැ. යම් ආකාරයකට ලංකාවට පැමිණුණොත් මේක පැතිරීම තීරණය වන්නේ අපේ සෞඛ්‍ය පුරුදු මත. ඒ නිසා හැම වෙලේම අපි ඉල්ලා සිටින්නේ මේ සෞඛ්‍ය පුරුදු නිසි පරිදි ක්‍රියාත්මක කිරීම හරහා ලංකාවට මේක පැමුණුනත් අපිට පාලනය කරගන්න පුළුවන් වෙනවා. ඒ සෞඛ්‍ය පුරුදු ඒ ආකාරයට ක්‍රියාත්මක කළොත් ආණ්ඩුවට රජයේ විශ්‍රාම වැටුප් විෂමතා සම්බන්ධව නිින්ද ගොස් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. ඊට පිළිතුරු ලෙස සභා නායකවරයා පැවසුවේ විශ්‍රාම ගිය සියලු දෙනාට අග්‍රහාර රක්ෂණය ලබා දුන්නේ වත්මන් ප්‍රජය බවයි. දැන් ඊයේ පාර්ලිමේන්තුවේදී පළ වූ අදහස් කිහිපයක්. වත්මන් ආණ්ඩුව ලක්ෂ 14ක් 15ක් පමණ වන රාජ්‍ය සේවකින්ගේ හා රජයේ විශ්‍රාමකින්ගේ වැටුප් විෂමතා විසඳීම සම්බන්ධයෙන් පූර්ණ නිර්වින්දනයක පසු වෙන. වියත් සංවර්ධන නැහැ, දැන් තියෙන විපත් සංවර්ධන නැහැ. ඔබතුමාලා අග්‍රාර විශ්‍රාමයේ දුන්නේ ඔබතුමාලාගේ ආණ්ඩු කාලයේ විශ්‍රාමකයාට පමණයි. අපේ රජය ඒක යලි නිවැරදි කරලා සියලු වික්ෂාමිකයන්ට දුන්නා. ඒක හරි කෑගන්න හරි අග්‍රාරේ ලැජ්ජ නැහැ. ටෝකින් නොන්සන්ස්. සභානායකතුමා සභාව නොමග යවනවා විශ්‍රාමිකයන්ට දුන්නා. කැපුවේ මේ ආණ්ඩුවේ ගරු කතානායකතුමනි සභානායකතුමා ඇත්තටම මේ සභාව නොමග යවනවා. විශ්‍රාම වැටුව ජනවාරි මාසෙ ඉඳන් ගිය අවුරුදු ගෙවන්න තිබ්බේ ඒවා නවත්තලා තියෙනවා. අපි තමයි ගිය වාර පඩිය දෙගුණයක් කරේ 106.5% වැඩි කරා. පෙන්ෂන් එක 2800ක විශේෂයෙන්ම 15 වෙනිදා අමාත්‍ය මණ්ඩල අනුමත පදනම් කර ගනිමින් සා නීතිපති
නිෂ්කාසනය ලබා ගැනීම මේ පාර්ශ්වයට අදාළ දේපළ 141ක් ප්‍රමාණයක් අල්ගන් ඩොලර් මිල 250කට විකිණීමට එකඟ වීම මේ ගිවිසුම 21.9000 අත්සන් කර තිබේ. මේ ගිවිසුම සභාගත කිරීම නීති නිෂ්කාසන ලබා ගැනීම ප්‍රියවර කර තිබේ. නීතිපතිවරයාගෙන් අනුමැතිය ගත්ත තව නිෂ්කාසන මට තේරුණ නැහැ වචනක් කිව්ව ඔබතුමා. ඒතර කොහොම වුණත් දැන් අත්සන් කරපු ගිවිසුම ඉදිරිපත් කරන්න පුළුවන්. මා දන්නා පරිදි අත්සන් කරලා තියෙනවා දැන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා නැහැ තාම. ඒක අත්සන් කරපු ගිවිසුම ටික පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. මම නම් දැකලා තියෙනවා කැබිනට් මණ්ඩලයට අපි දකින්න නැත්නම්. දැන් දල්ලංගුරු බලාගාරයෙන් තමයි ලංකාවේ විදුලි අවශ්‍යතාවයෙන් 149.2%ක් නිපදවුවේ. ගල්ලංගුරු තියෙන්නේ දෙසැම්බර් මාසය දක්වා විතරයි. ඒ කාලය ඇතුළත මේ ගල්ලංගුරු ප්‍රශ්නේ විසඳාගත්තේ නැත්නම් මේ රජයේ ඩොලර් ප්‍රශ්නේ විසඳාගත්තේ නැත්නම් මේ රටේ පැය 12ක් විදුලිය කැපීම නවත්තන්න නම් බෑ ගරු හැමතිතුමනි. කන්තේ නීතිගත සංස්ථාව යටතේ අපි බිලියන 67ක කෝටි 6700ක තෙල් මිල අඩු කරලා සහනයක් දුන්නා. පුළුවන් නම් බිලියන 68ක සහනයක් දීලා අපිව පරාජය කරන්න. කල්තැබීමේ විවාදය සඳහා පදනම් කරගත් කෝප් කමිටු වාර්තා දෙක පිළිබඳව සමාජයේ සාකච්ඡාවක් ඇතිවිය යුතුයයි මම කල්පනා කරනවා. කෝප් එකේ මේ නිලධාරීන් මහන්සි වෙලා මේ ඔක්කොම ඉදිරිපත් කරනවා, හොරගම් කරනවා, වංචා කරනවා. නමුත් අපිට මේ එකක්වත් හොයාගන්නට බෑ. එම්.එස්. ප්‍රනාන්දුගේ සින්දුවකුත් තියෙනවා, අලුත් වචන දාලා තියෙනවා. මම වස කෑවද ගිරවෙ කියලා ඇහුවම ඔව් ඔබ වස කෑව කියනවා. මම ගිරවෙ ගිහින් උසාවියට දෙන්නද අනේ අනේ පා කියනවා. අනේ වැඩ කෙරුවත් ලොකු පුටුවේ ඉඳලා හිත පිරෙන්න රස අල්ලස් ගිලලා පිටරට යනවලු ලැබුණොත් පෙරලා ඔබ යනවද මටත් එහෙම කරලා. මගේ ගිරවි එහෙම නැහැ, වැඩ බැරිවත් දාලා යන්නේ නැහැ. මෙතන ඇවිල්ලා සින්දු කියන ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමා කෝප් කමිටුවක තිබිච්ච ගෞරවය කෙලසුනේ ඔවුන්ගේ ආණ්ඩුව කාලේ මහ බැංකු බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් කරපු විමර්ශනවලදී සිදුවෙච්ච අක්‍රමිකතා නොවේද කියන එකයි මං අහන්නේ. මේ කෝප් කමිටුව දාලා තියෙන්නේ පාර්ලිමේන්තුවට තියෙන රාජ්‍ය මූල්‍ය කළමනාකරය සම්බන්ධව තියෙන අයිතිය නිසියාකාරව පවත්වාගෙන යාම සඳහා. රජයේ විගණකාධිපතිවරයාට ඔඩිට් කරන්න බැරි විදියට වාරණ නියෝග උසාවියට ගිහිල්ලා ගන්න තත්ත්වයට පත් වෙලා තියෙනවා. වර්තමාන ආණ්ඩුව ආවේ වියත්මග මොකද්ද තව තව එක එක ඒවා දාලා මේ වියත්තු ආපු දා ඉඳලා රුපියල මස්ත බාල්දු වෙලා කුල්ල කුජීත වෙලා ගිහිල්ලා අපේ මේ බන්දුල ගුණවත් නැමැතුමාගේ වචනෙන් කියනවනම් දැන් මේ මොනතරම් විගණන වාර්තා ඉදිරිපත් කරත් මේ වගේ වැරදි කරන අයට දඬුවම් දෙන්න මොකද්ද තියෙන ක්‍රමවේදය අපිලා. මහා බැඳුම් බැඳුම් කර මංකොල්ල එනකොට ඔබට මතක ඇති හකින් මන්ත්‍රීතුමා හිටපු මහා බැංකු අධිපතිවරයා කෝප් කමිටුව කැඳවුවේ නැහැ. එදා මහා බැංකු අධිපතිවරයා කෝප් කමිටුවට ගෙනාවු නිසා තමයි අපිට මේ පරීක්ෂණ හරියට පවත්වාගෙන යන්න පුළුවන් වුණේ. බලන්න අල්ලාහ් දූෂණ කොමිසම මේ පෞගේ කාලේ චෝදනා ගණනාවක් තිබුණු වසර ගණනාවක් 4-5ක් ඒවා පරීක්ෂණ කරලා නඩු පවරලා තිබුණා. නඩු වලට මොකද අද වෙන්නේ? ඒ නඩු අද අල්ලාහ් දූෂණ කොමිසම යම් යම් තාක්ෂණ දෝෂ තියනවා කියලා. අද අධිකරණ ඉදිරිපත් කරාම නිදොස් කොට නිදාස් වෙනවා. අපි දැනගන්න කැමති අල්ලාහ් දූෂණ කොමිසම මේ තාක්ෂණ දෝෂ තියනවා කියලා අයින් කරගත්ත නඩු නැවත පවරනවාද කියලා. කාටද මේ චෝදනා තියෙන්නේ? මේ ආණ්ඩුවේ ඉන්න කැබිනට් අමතුරු ඇතුළු රාජ්‍ය අමතුරු ගණනාවකට මේ සම්බන්ධයෙන් ජනතාවට කිසිම විශ්වාසයක් නැහැ අද. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. නැවත හමු යමු මධ්‍යහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමග. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.